කතානායකතුමනි මම මේ සභාවේ පොඩි අවධානයට යොමු කරන එක ප්‍රධාන කාරණාවක් පෞගේ දිනවල උඩ පළාත ප්‍රාදේශීය ලේකම් තුමිය ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය පිළිබඳව එතුමිය මේ වෙනකොට සංචිතයට අනුයුක්ත කරලා තියෙනවා මේක පිළිබඳව මාව සම්බන්ධ කරගෙන සහ දේශපාලන වශයෙන් වැරදි චෝදනාවක් ගොනු කරලා අපිට මඩ ප්‍රහාරය එකතු කරන්න කණ්ඩායම් කටයුතු කරනවා කරු කතානායකතුමනි මේකට මට විනාඩියක අවස්ථාවක් දෙන්න මේ මොකද්ද කියන එක පිළිබඳ ඉදිරිපත් කරන්න මේකේ කරු කතානායකතුමනි මේ කාරණාව පැන නගින්නේ ඉදිකිරීමක් කිරීමට ප්‍රාදේශීය ලේකම්තුමිය අපේ සංවර්ධන කමිටුව අපි සියලුම දෙනා අනුමැතිය ලබා දෙනවා අනුමැතිය ලබා දුන්නාට පස්සේ මේ අනුමැතිය ලබා දෙන තැන අපි මම සංවර්ධන කමිටුවේ සභාපතිවරයා හැටියටත් අපි ඒකේ ගන්න එකම තීන්දුව තමයි මැනුම් කටයුතු කරලා ඉදිකිරීම කටයුතු කරන්න කියලා. ඒකට මමත් අනුමැතිය දීපු ව්‍යාපෘතියක් කතානායකතුමනි. හැබැයි මේක 12 වෙනිදා වෙනකොට මම මේ සභාගත කරනවා මේ ලිපි ටික 12 වෙනිදා වෙනකොට ගරු කතානායකතුමනි මේක අත්හිටවන්න කියලා ප්‍රාදේශ සභාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. අපි ඊළඟට මැදිහත් වෙන්නේ මේ 13 වෙනිදා දෙසැම්බර් 13 වෙනිදා දෙන ජල සම්පාදනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉදිරිපත් කරන ලිපියත් එක්ක මේ මැනුම් කටයුතු කරන එක කිසිම විදියකට කරන්නේ නැතුව පිරිපහදු මධ්‍යස්ථානයේ පවුල් 21000කට වතුර ලබා දෙන්න තියෙන පිරිපහදු මධ්‍යස්ථානයේ හදන්න හිටපු භූමිය උඩම තමයි ප්‍රාදේශීය ලේකම්වරිය මේ වැඩිහිටි කාර්යාංශයේ හදන්න කටයුතු කරන්නේ. ඒ නිසා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ජාතික ජල සම්පත් ජලප්‍රවාහන මණ්ඩලයේ ලිඛිතවම අපිටත් සංවර්ධන කමිටු සභාපතිවරයා හැටියට කරුණාකර මේ වැඩ කටයුතු අත්හිටවන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒකෙන් තමයි ගරු කතානායකතුමනි අපි මැදිහත් වෙන්නේ. ඒ අනුව මම ප්‍රාදේශීය ලේකම්තුමියගේ ඉල්ලීමක් කරනවා අපි ගත්ත තීන්දුව මැනුම් කටයුතු කරලා ඉදි කරන්න. එතන පර්චස් 120ක් තියෙනවා. ජල සම්පාදනයේට ඉල්ලන්නේ පර්චස් 10යි. වැඩිහිටි කාර්යාංශයට ඉල්ලන්නේ පර්චස් 10යි. තවත් 100ක් වැඩිපුර තියෙනවා. එතන මැනලා ග්‍රැවිටි වලට ඕන හරිතන මේක හදන්න කියලා. හැබැයි ගරු කතානායකතුමනි ඒක පිළිගන්නෙත් නැතුව 12:21 වෙනිදා තවදුරටත් වැඩ කටයුතු කරගෙන යනවා ප්‍රාදේශ සභාව මේ හදපු ටික කඩලා ඉවත් කරනවායි කියලා නියෝග කළ දින 14ක නෝටිස් ඉෂු කරනවා. ගරු කතානායකතුමනි මේ කටයුත්ත යනකොට මේක රේකී අමාත්‍යාංශ හැටියට මේකට මුදල් දෙන්නේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය. මේ කාරණාව ජල සම්පාදනයේ දැනුම් දුන්නට පස්සේ ඒගොල්ලෝ මේ ව්‍යාපෘති අත්හිටවන. හැබැයි ව්‍යාපෘති අත්හිටවපු ලිපියත් මම සභාගත කරනවා ගරු කතානායකතුමනි අත්හිටවන එක තියෙද්දිත් ප්‍රාදේශීය ලේකම්තුමිය මේක තවදුරටත් කරගෙන යනවා. මට තේරෙන්නේ නැහැ කොහොමද මේක කරන්න කියලා ගරු කතානායකතුමනි. මොකද මම ඉන්නේ සංවර්ධන කමිටුවේ මමත් සභාපතිවරේ. ඒ අනතුරුව ඒ වැඩ කටයුතු තවදුරටත් කරගෙන යන නිසා දෙසැම්බර් 25 වෙනිදා ජාතික ජල ප්‍රවාහන ජල සම්පාදන මණ්ඩලය නැවත ලිපියක් නිකුත් කරනවා මේක කරුණාකරලා අත්හිටවන්න කියලා. මම ඒකත් සභාගත කරනවා. ගරු කතානායකතුමනි මේ තියෙද්දිත් වැඩ කටයුතු කරනවා. ප්‍රාදේශීය සභාව 27 වෙනිදාත් මේක අත්හිටවන්න කියලා ගහපු ලිපියත් මම සභාගත කරනවා. මේකට මුදල් ටික දෙන්නේ ගරු කතානායකතුමනි ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය. එනිසා අධ්‍යක්ෂක ජෙනරල්තුමා ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයේ මේ ගෙවීම් සියල්ලත් අත්හිටවන්න. මොකද මේක කඩලා ඉවත් කරන්න සිදු වුණොත් එහෙම මේකට ගිය මුදල් සියල්ල අපත යනවා. ඒ නිසා මේක අත්හිටවන්න කියලා ලිපියක් නිකුත් කරනවා. ඒ ලිපිය නිකුත් කරනවා 28 වෙනිදා දෙසැම්බර්. ඒ ලිපිය නිකුත් කළ තියෙද්දි ගරු කතානායකතුමනි අත්හිටවන්න කියනවා ගෙවීම් සියල්ලම. හැබැයි මේකේ විමතියට කාරණාව ගරු කතානායකතුමනි ජනවාරි 3 වෙනිදා ගෙවීම් කරනවා 16,43,834ක් ප්‍රාදේශීය ලේකම්තුමිය ජනවාරි 3 වෙනිදා ගෙවීම් කරනවා. ඒ ගෙවීම් කරපු ලදුපතේ පිටපතකුත් ගරු කතානායකතුමනි මම සභාගත කරනවා. හැබැයි මේකේ ලස්සනම කතාව ගරු කතානායකතුමනි මේ ගෙවීම් කරන්නේ කොන්ත්‍රාත්තුව ලබා දීපු කෙනාට නෙවෙයි තෙවන පාර්ශවයකට තමයි මේ ගෙවීම් කටයුතු කරන්නේ. ඒකට ප්‍රාදේශීය ලේකම්තුමිය වෙනම ලිපියක් නිකුත් කරනවා 12 වෙනි මාසයේ 24 වෙනිදා. 12 වෙනි මාසයේ 24 දින 8:56ට සහකාර අධ්‍යක්ෂක කෙටි පණිවිඩයක් මගින් ඔබට දැනුම් දුන් අතර SMS එකකින් කියපු පණිවිඩයකට 24 වෙනිදා SMS එකක් යවනවා. SMS එකට අනුව ටෙන්ඩර් එක අවලංගු කරලා තෙවන පාර්ශවයට මේකේ වැඩ කටයුතු බාර දීලා ඒ අනුව තමයි මේ ගෙවීම් කටයුතු කරන්නේ. ගරු කතානායකතුමනි දින 4කින් 116ක වැඩක් කරලා සැටලිම කොන්ක්‍රීට් එක දාලා සැටලිම ගලවන්නත් කලින් ගෙවීම් කරනවා. ගරු කතානායකතුමනි මේක තමයි ඇති වෙලා තියෙන ප්‍රශ්නය. මේකට තමයි පරීක්ෂණයක් යන්නේ. ඊට පස්සේ ගරු කතානායකතුමනි මේක ඔරිජිනල් මේ කොන්ත්‍රාත් එක ගත්ත කණ්ඩායම අපේ ආණ්ඩුකාරතුමා රාජ්‍ය පරිපාලන ලේකම්තුමා අගමැතිතුමා මේ සියලුම දෙනාට පිටපත් කරලා එයාට වෙච්ච අසාධාරණ එයා 115,000ක වැඩ කරා. හැබැයි ගෙවීම් කරේ තෙවන පාර්ශවයට කියලා ලිඛිතව පැමිණිල්ලක් කරනවා. අල්ලස් දූෂණ කොමිසමට පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් කරලා ඉදිරිපත් කරනවා. එතකොට ගරු කතානායකතුමනි මේ ලිපිය අද බ්‍රයිබරි එකේ දැන් මේ වෙනකොට මේ වෙනුවෙන් පරීක්ෂණයකුත් කරනවා. මේකත් ගරු කතානායකතුමනි මම සභාගත කරනවා. ඒ වගේම ඒකට අනුව ආණ්ඩුකාරතුමාගේ මේකට පරීක්ෂණයක් කරනවා. ඒ පිටපතත් මම සභාගත කරනවා. ගරු කතානායකතුමනි මේකට සියලුම ලිපි ප්‍රාදේශීය ලේකම්වරිය ඉදිරිපත් කළා තිබුණේ සංවර්ධන කමිටුවේගත් තීන්දුව අනුව කියලා. ඒතකොට මම තමයි සභාපතිවරයා. ඒ නිසා මම ලිඛිතව ලිපියක් දානවා. අර ජනාධිපති ලේකම්තුමාගෙන් ඉදිරිපත් වෙච්ච ලිපිය තියෙනවා 29 වෙනිදා.
මමත් ලිපියක් ලියවනවා මේක සංවර්ධන කමිටුවේ ගත්ත තීන්දුව ගත්තේ මැනලා ජල සම්පාදනයේ වෙන් කරලා මේක හදන්න කියලා ඒ අනුව කටයුතු කරන්න එහෙම නැතුව සංවර්ධන කමිටු තීන්දුව වලට පිටින් අත්තරමතික විදියට කටයුතු කරන්න එපා කියලා මමත් ලිපියක් ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි මම ඒක සභාගත කරනවා මේ ලිපිය මම ලියනවා ප්‍රාදේශීය ලේකම්වරියට පහුවෙනිදාට ගරු කතානායකතුමනි 30 වෙනිදා ගිහිල්ලා ජාතික උරුම කියලා මධ්‍යස්ථානය කියලා සමිතියක් තියෙනවා ඒක 1999 දී මුජාරත් මැතිතුමා තමයි පනත ඉදිරිපත් කළ සංස්ථාපනය කළ ඒ සමිතිය හැදුවේ හැබැයි ගරු කතානායකතුමනි මම සමාජිකයෙකුත් වෙවේ දී මුජාරත් මත මගේ පියා ඒ සමිතිය හැදුවයි කියලා මගේ පියා ඒ සමිතියේ කටයුතු කරා කියලා මම අද සමාජිකයෙක්වත් වෙවේ හැබැයි අනුරාධ ලංකා ජයරත්න කියලා මට නිරපීමේ නියෝගයක් ප්‍රාදේශීය ලේකම්තුමේ පහුවෙනිදා ගිහිල්ලා 12 වෙනි මාසයේ 30 වෙනිදා ගිහිල්ලා ඒ තාප්පේ ගිහිල්ලා ගොඩනැගිල්ලේ අලවනවා ගරු කතානායකතුමනි මේක අලවන එක විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි ප්‍රාදේශීය ලේකම්වරිය මේ තමයි එතුමියගේ Facebook පිටුව ආත්ම දිල්රුක්ච ජයරත්න එතුමියගේ නිල වෙබ් අඩවිය කියන්නේ සමාජ මාධ්‍ය එතුමියගේ ගිනුම ඒකේ ලයිව් ෂෙයා කරන වීඩියෝ එක මේ දැන්වීම අලෝපික කරු කතානායකතුමනි එතකොට පැහැදිලිවම ග්‍රාම නිලධාරී කෙනෙක් කරන වැඩේ ප්‍රාදේශීය ලේකම්වරිය තබුම්ම ගිහිල්ලා අලවනවා අලවනවා විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි මේක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා ලයිව් Facebook එකේ දාලා රටට බලන්න මම පොදු දේපලක් මම අල්ලගෙන ඉන්නවා කියලා මම ඉන්න සමිතියකුත් නැහැ කතානායකතුමනි මම මේකේ සම්බන්ධත් නැහැ මගේ නමට ගිහිල්ලා දැන්වීමක් කළනවා ගරු කතානායකතුමනි මම මේ Facebook එකේ දාපු දැන්වීම මම සභාගත කරනවා ඉන්න අනතුරු ගරු කතානායකතුමනි මම මේකට ඒ සතියෙම මම letter of demand එකක් හැදුවා ඒකේ මම කාරණා තුනක් කිල්ලුවා පළවෙනි එක මේ දාපු වැරදි live post එක අයින් කරගන්න දෙවෙනි එක මට කරපු අපහාසයට සමාවෙල්ලලා යාට පළකිරීමක් කරන්න තුන්වෙනි එක රුපියල් බිලියනයක් මට වන්දි දෙන්න කියලා ගරු කතානායකතුමනි. ඒ අනුව මම දැන් අධිකරණයට ඒ කටයුතු ටික කරගෙන යනවා ගරු කතානායකතුමනි. මේ කාරණාව ගරු කතානායකතුමනි මම letter of demand එකෙත් පිටපතක් මම සභාගත කරනවා. ගරු කතානායකතුමනි මේ කාරණා ටික මම ඉදිරිපත් කරේ වෙන මොනවත් දිසා නෙවෙයි. රාජ්‍ය නිලධාරී කණ්ඩායම එක්ක මමත් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 9ක් කටයුතු කරනවා. ගරු කතානායකතුමනි මම මහවැලි මේ රටේ වැඩිම ඉඩම් තියෙන අමාත්‍යාංශය මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට. මට හරි මගේ සහෝදරියකට හරි කාට හරි එක මහවැලි ඉඩමක් තියෙනවා කිව්වොත් ගරු කතානායකතුමනි මම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමනිත් මම අයින් වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මට මම ඉඩම් ඔප්පු 1000කට වැඩි ඉඩම් ටික දුන්නා. රාජමලයේ කියන තැන පර්චේස් එක ඔය අපේ ගම්පල මිනිස්සු දන්නවා ලක්ෂ 4ක් ගරු කතානායකතුමනි. කට්ටි 180ක් විතර අපි බෙදලා දීලා තියෙනවා. පුස්සල්ලාව ගත්තොත් කඩකාමර 34ක් හදලා දෙන අපේ නීතිච්ච සංකීර්ණය මම හදලා දීලා තියෙනවා නීතිච්ච වරු 34කට. මට යෝජනා කරා මම නීතිඥයෙක් හැටියට මට ඒකේ ඔෆිස් එකක් ගන්න කියලා. ගරු කතානායකතුමනි මම ඒකවත් ගත්තේ නැහැ. ඒ නිසා මම ඉන්නේ එකම මේක තමයි දීමු ජයරත් මැතිතුමා හැදුවා අම්බුලාව ජයවිදත්ත සංකීර්ණය මම ඒකේ සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. ඒ අරෙන්න වෙන කිසිම රාජ්‍ය දේපොලක හරි එහෙම නැත්නම් මගේ තියෙන බලය අවභාවිතා කරලා දේපොල එකතු කරන්න රැස් කරන්න මම කිසිම විදියක කරලත් නැහැ ගරු කතානායකතුමනි මම ඒ විදියට කටයුතු කරන්නෙත් නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි අද එතුමිය මේ කරපු කාරණා එක්ක පරීක්ෂණයක් කරන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් සංචිතයට මෙතුමියව කැඳවලා තියෙනවා. දැන් ගරු කතානායකතුමනි අර කරපු ගෙවීම් කරලා අත්තිටුපු ව්‍යාපෘතියක ගෙවීම් කරපු සියල්ල පැත්තකින් තියලා අනුරාධ ජයරත්නට අලවපු නෝටිස් එක නිසා මෙතුමියව රාජ්‍ය පරිපාලනයට ගෙන්නුවා කියලා තමයි ගරු කතානායකතුමනි මේ නිල වෙබ් අඩවි හැම එකකම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මම ගරු කතානායකතුමනි මේක බරපතල අපකීර්තියක් ඒ වගේම සංවිධානාත්මකව දේශපාලන වශයෙන් මඩ ගහන්න කරපු කටයුත්තක්. ඒ වගේම තමයි මේ ප්‍රාදේශීය ලේකම්වරියගේ ස්වාමි පුරුෂයා එතුමා කටයුතු කරනවා නුවර මහනගර සභාවේ එක දේශපාලන පක්ෂයක අපේක්ෂකේ ලයිස්වේ සමාජිකේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරයේ එනිසා මේ අවශ්‍යතාව ටික රාජ්‍ය නිලධාරී හරහා මේ විදියට කටයුතු කරනවා නම් ගරු කතානායකතුමනි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට බරපතල වරප්‍රසාද කඩවීම. ඒ නිසා මම ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා 1953 අංක 23 පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව ගරු කතානායකතුමනි එහි උපලේඛනයේ ආ කොටසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක්ම දඬුවම් කළ හැකි වැරදි ගණයට ගණන වගන්ති 8 ගරු කතානායකතුමනි වගන්ති 8 තියෙනවා මන්ත්‍රීවරයෙකු වශයෙන් යම් මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියාකලාපය ගැන යම් අපහාසාත්මක ප්‍රකාශයක් පළ කිරීම කියලා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් දඬුවම් කළ හැකි වරදක්. ඒ නිසා ඒ ගණයට වැටෙන නිසා මම ගරු කතානායකතුමාගෙන් ඉල්ලනවා මේක වරප්‍රසාද කමිටුවට යොමු කරන්න ගරු කතානායකතුමනි නිවැරදි පරීක්ෂණයක් කරලා නීතිපතිතුමා හරහා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන වැඩපිළිවෙලට මට මේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන හැටියට. ගරු අනුරාධ ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්නය පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කර සිදු කරන බව දන්නු කැමැත්තෙමි. ඔව් ලක්ෂණ කියලා. මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මම මෙතුමාට ඇඟිලි දික් කරන්නේ නැහැ. නමුත් මට යම් ප්‍රශ්න තියෙනවා.
ප්‍රාදේශීය ලේකම් කියන්නේ රජයේ නිලධාරිය. ලක්ෂ 13ක් ප්‍රාදේශීය මේ වගේ රජයේ නිලධාරී ඉන්නවා. ලක්ෂ 13ක්. එතකොට ප්‍රාදේශීය ලේකම් යම්ම පීවර අරන් තියෙනවා. එතුමා එතුමේ හිතර විදියට රාජ්‍ය දේපල එතුමේ පවරගෙන තියෙනවා. රාජකාරිය අනුව. එතුමිය මාරු කෙරුවා. මාරු කරන පස්සේ රාජ්‍ය සේවා කමිෂන් එක එතුමගේ මාරු කිරීම අවලංගු කෙරුවා. ඒගොල්ලෝ ඩොක්කිය කිව්වේ ප්‍රාදේශීය ලේකම්තුමිය හරි කියලා, නිවැරදි කියලා. පොඩ්ඩක් මට ඉඳ දෙන්න ඔබතුම ඒ පැත්තට දුන්නාට පැය භාගයක් විතර. එතකොට එතුමාගේ යෝජනා ඉදිරිපත් කළා. දැන් ඒක වර පිටුට යොමු කරන්න ඕනේ. ඒකෙදි ඔය කරුණු ඉදිරිපත් කරන්න. වර ප්‍රසාද ප්‍රශ්න කියලා මෙතන දැන් ඔය විභාග කරන දේශපාලනය කතා කරන්න බෑ. ඔබතුමා දේශපාලනය කතා කරන්න දෙන්නා. එතකොට බබ හන්නේ රාජ්‍ය සේවා කොමිෂම ප්‍රාදේශීය මෙතන විභාගයක් නෑ. මේක ලක්ෂ 13ක් රාජ්‍ය සේවකයන්ට කරන අපහාසයක්. ඒකයි මම කියන්නේ. ඒක කරුණ ඉදිරිපත් කරන්නේ. ඒකයි මම කියන්නේ. මෙතන විභාගයක් නෑ. එතකොට දැන් ඇත්ත වශයෙන්ම මෙතන ඉදිරිපත් කරලා විතරයි. රාජ්‍ය සේවා කොමිෂන් එක දැන් ඔබතුමාට ওই වෙලාව දුන්නාම එතුමාට ආයෙත් ආවිල්ලනවා. ඉතින් මම හැමදාම කියනවානේ කාලේ සම්පූර්ණයෙන් මේ මම නැගිට්ටම උතු ඇඹරෙනවා. මට අඹරන්න දෙයක් නෑ ඔබතුමාගේ. මට කතා කරන්න දෙන්නේ නෑ. ඔබතුමාගේ මට ඇඹරෙන්න දෙයක් නෑ. ඔබට කතා කරන්න දෙන්නේ නෑ. කවුද කියන්නේ මම දන්නවා. හරි. ඉතින් ඒ නිසා ඔබතුම මේක මේ අවස්ථාව මම කතා කරන්නේ ලක්ෂ 13ක් රාජ්‍ය සේවකයන්ට වෙනුවෙන්. ඔබතුමා ඒක ඉදිරිපත් කරන්න පරීක්ෂණයේ වෙලාවට. දැන් මේක පරීක්ෂණය කරන්නේ අපි යෝජනාව ඉදිරිපත් වුණා විතරයි. යෝජනාව අපි පරීක්ෂණ මණ්ඩලයට යොමු කරන්න. ඈ ඉවරයි නේ ඕක. දෙයන්දි කරන්න ඕක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පරීක්ෂණ මණ්ඩලයට යන්න මොනවද ඔබතුමා කියන්නේ? පාර්ලිමේන්තු වරප්‍රසාද ඔබතුමා කියන්නේ කරන්න එපා. මේක ඔබතුමා පාර්ලිමේන්තු වරප්‍රසාද අයිතු විදියට භාවිත කරනවා. මේක විභාගයක් කරන්න කමිටුවක් දානවා. කමිටුවේදී ඉදිරිපත් කරන්න ඕක. ඔව් අනුරාජර් කතානායකතුමනේ මම බල්ලා මල්ලලෙන් එළියට පැන්නකරු කතානායකතුමනේ මම දේශපාලන පක්ෂය ගැන එහෙම කිව්වේ නැහැ. මෙතුමාගේ නුවර නගර සභාවේ අපේක්ෂක ලයිස්තුවල තමයි ඔය ප්‍රාදේශීය ලේකම්ගේ මහත්තයා ඉන්නේ. ඒක තමයි මේ කෙරුවාව. හරි. මේ ජරාවට කරන්න දෙන්න එපා කරු කතානායකතුමනේ. අනික කතානායකතුමා මම ආවට ගියාට නෙවෙයි මම ලිපි ලේඛන එක්ක සභාගත කරේ. හරි. අත්තිට ඔබ ව්‍යාපෘතියට ලක්ෂ 16ක් ගෙවලා තියෙනවා. ඒ නිසා ඒක පරීක්ෂණය කරු කතානායකතුමනේ මම පාර්ලිමේන්තු අවුරුදු 9යි මම අමාත්‍යාංශ දරලා තියෙනවා. කිසිම නිලධාරියෙක් එක්ක මගේ අද්ද වෙනකල් මගේ ප්‍රශ්නයක් නැහැ කරු කතානායකතුමනේ. මම නිලධාරියෙක් කොහොම සුබදා වැඩ කළා තියෙනවා. නිලධාරියෙක්කට තියෙන උපරිම සහයෝගය ලැබිලා තියෙනවා. මේ දේශපාලන අවශ්‍යතාවයන් නිලධාරියාරා කරන්න උත්සාහ කරන්න එපා කියන එක විතරක් අරු කතානායකතුමනේ අපි මතක් කරා. හරි හරි. අනික මෙතුමා කොහොමද කියන්නේ රාජ්‍ය පරිපාලන සභාව හරි කියලා. මේ අපේ නියම කොමිෂමට අභියෝග කරන්න කතාන්න ඔබතුමාට අයිතියක් නැහැ. ඔබතුමා මතක තියාගන්න. JDB එකේ ඔබතුමා කරපේ ඕනම් ලයිට් ස්වක් ගෙනල්ලා අපි කියන්න. හරි බොමිසුති බොමිසුති. ඔබතුමා JDB එකේ නතර කරගන්න ඕනේ. හරි හරි. අපි අද ඔබතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නේ ගන්න. හරි. ඒ ඔබතුමා නිසද්ද වෙන්න. ඔබතුමා නිසද්ද වෙන ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාට අදාළ නැහැ නේ මේ ප්‍රශ්නේ. හරි. විපක්ෂ නායකතුමා මේ තවත් මේ ප්‍රශ්නේ අවුල් කරන්නේ නැතුව ඔබතුමාගේ ඈ ඔව් ගරු කතානායකතුමා අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි මම ගරු ඇමතිතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණාවල අන්තර්ගතයට මම යන්නේ නැහැ. ඒක ඔබතුමා මා හිතන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒකට ඒ සභාවලින් ඒ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුව తీරන ගනි. මම කතා කරන්නේ වෙනම කාරණාවක්. ඔබතුමා දන්නවා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇත්ත වශයෙන්ම මේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳව තීන්දුව తీරන ගන්න ස්වාධීන කොමිෂන් සභාවක්. ඒතර රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ නිලධාරියාව මාරු කරනකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජනවාරි 30 වෙනිදා තීන්දුවක් දීලා තියෙනවා. වහාම මාරු කිරීම අත්හිටවන්න කියලා. එතකොට ගරු කතානායකතුමනි රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීන්දුවක් ලබා දෙනකොට මේ ප්‍රාදේශීය ලේකම්වරියගේ මාරු වීම අත්හිටවන්නේ කියලා. ඒක තීන්දුව කරන්නේ ඒ අයත් විභාගයකින් පසුව. මට දැනගන්න කැමති ඇයි ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍යංශයේ දරන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දුව
නොසලකා හරින්නේ. එහෙම කරන්න පුළුවන්ද? රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීන්දුවක් දෙනකොට ජනවාරි 30 වෙනිදා මේ පූල් එකට දැම්ම, සංචිතයට දැම්ම, ප්‍රාදේශීය ලේකම්ව ආපහු සේවය කරපු ස්ථානයේම සේවය පිහිටවන්නේ කියලා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝගයක් දෙනකොට ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමාට පුළුවන්ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය මගහැරලා කරබාගෙන ඉන්න මං එච්චරයි අහන්නේ. එහෙම පුළුවන්ද? ගරු අග්‍රාමාත්‍යතුමා. එහෙම පුළුවන්ද? ඔව්. මේ කාරණාව දැන් විරුද්ධ පක්ෂ නායකතුමයි එතුමාගේ නියෝජන නායකයයි පාර්ලිමේන්තුවේ අහලා තව පැහැදිලිව ගරු මන්ත්‍රීතුමා වරප්‍රසාද කමිටියට යොමු කරන්න කියලා ඉල්ලා සිටියා ඔබතුමා යොමු කරා. එතකොට වරප්‍රසාද කමිටියට යොමු කරාට පස්සේ වෙන විවාදයක් පැවතෙන්නේ නැහැ. එතනට ගියట్లా රජයේ නිලධාරි 100ක් ඉන්නවනම් 100ම කනවන්න ඕන නම් ඒක කරන්න. අපි මේ සභාවේ පත් කරන ලද වරප්‍රසාද කමිටියේ උත්තරීතරයි. ඒට එරෙහිව හෝ එරෙහිට පක්ෂව ඊට ඉස්සෙල්ලා පරීක්ෂණයක් කරන්න දැන් සභාව සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙත නොවේ. මගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමත් බොහෝ විට එතනට කැඳවයි. එතනදී බලන්න. හරි. භූමි සුති. අපි ඔබතුමා වරප්‍රසාද පස්සේ ගරු විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නේ අවුල් කර තව තවත් ඉදිරියට යන්නේ නැතුව කාලය දැන් 10යි කාලයි. ඈ කතානායකතුමා ගරු කතානායකතුමා මම අනුරාධ ජයරත්න මැතිතුමාට එතුමාගේ ওই ප්‍රශ්නේ කරුණු කාරණා ගැන සාකච්ඡා කරන්නට මම ගියේ නැහැ. මොකද ඔබතුමා මතු කරා වරප්‍රසාද ප්‍රශ්නයක්. එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරන්නට එතුමාට තියෙනවා මේ කමිටිය ඔෆ් ප්‍රිවිලෙජස් එක. දැන් අර ප්‍රාදේශීය ලේකම්තුමියට එයාගේ වරප්‍රසාදය එයාගේ අයිතිය එයාගේ මානව අයිතිය එයාගේ මූලික අයිතිය ඒක යොමු කරන්න තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට. මම අහන්නේ ඒක නෙවෙයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජනවාරි 30 වෙනිදා ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍යවරයා හැටියට කටයුතු කරන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමාට නියෝගයක් ලබා දෙනකොට සංචිතයට දැම්ම ප්‍රාදේශීය ලේකම්ව නැවතත් ප්‍රාදේශීය ලේකම්කම කරපු තැන සේවය පිහිටවන්න කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමාට ඒ නියෝගය මගහැරලා විභාගයේදී ගන්න. ඒකයි මම අහන්නේ. විභාගයේදී ගන්න. ගරු කතානායකතුමනි රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට තිබෙන බලතල අපේ රාජ්‍ය සේවක සංග්‍රහයේ තිබෙන වගන්ති රාශියක් තිබෙනවා. ඉතින් මම එකින් එක විපක්ෂායකතුමාට කියාපාන්න මෙතන කටයුතු කරන්නේ නැහැ. වරප්‍රසාද කමිටියට පුළුවන් කැඳවලා මේ පිළිබඳ පරීක්ෂණය එන සතිය ඉඳන් හරි පටන් ගන්න. විජයරත්න මෙතුමා ගරු කතානායකතුමනි මම වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙනාවේ ආවට ගියාට නෙවෙයි ලියකියවිලි සියලු සාක්ෂි සහිතව සහ අත්තිටොපු ව්‍යාපෘතියක 116 ප්‍රාදේශීය ලේකම්තුමිය ගෙවපුණ එකට තමයි සංචිතයට අනුයුක්ත කරලා තියෙන්නේ. මම ඒකේ ලියකියවිලි සහිතව ඇයි එහෙම අනුයුක්ත කරේ කියන එක පිළිබඳව කිව්වා. දේශපාලන පක්ෂයකට සම්බන්ධයි කියලාත් කිව්වා. හැබැයි මම දේශපාලන පක්ෂවල නම් කියන්න ගියේ නැහැ. දැන් අපේ විපක්ෂ නායකතුමයි කිරියල් ඇමතුමයි මේ කරන වැඩෙන් රටටම පේනවා මේ නිරුවත පේනවා කරු කතානායකතුමනි. කවුරු පිටිපස්සේ ඉඳගෙනද මේ දඟලන්නේ කියලා. ඒ නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව දීපු එකට ගරු කතානායකතුමනි නැවත වතාවක් ඇපීල් කරලා තියෙනවා රාජ්‍ය පරිපාලන ලේකම්තුමා. එතකොට රාජ්‍ය පරිපාලනයේ නිලධාරියෙක් සම්බන්ධයෙන් මේ වගේ කටයුතු කරනවා. ඒක විභාග කරන මගේ වරප්‍රසාද කාරණා ඉදිරිපත් කරනවා. මෙතන මේ කතා කරන්න දෙන අවස්ථාවක් එක කරනවා. ඒක ඔක්කොම ඉදිරිපත් කරගන්න කමිටුවට. ඔබගේ නම කිව්වේ නැහැ. කවුරුත් කිව්වේ. හරි. ඔබතුමාගේ නම ඔච්චර වටිනවද? හරි. දැන් විවාදයක් කරගන්න එපා මේක. හරි මොකද්ද කියන්න තියෙන්නේ කියන්න ඉක්මනට. මම කතාව පටන් ගත්තේ අනුරාධ ජයරත්න මැතිතුමාට මගේ ඇඟිල්ල දික් කරන්නේ නැහැ කියලායි මම කතාව පටන් ගත්තේ. මම කිව්වේ මේ රාජ්‍ය සේවකයාට වෙච්ච අසාධාරණ. දැන් ආයි නම කිව්වා ඔබතුමා. එතකොට මම ඔබතුමාට කියන්න කැමති මම කතා කරුවේ 114ක් රාජ්‍ය සේවකයෙක් වෙනුවෙන්. හරි. මෙතුමාට විරුද්ධව කතා කරන්නේ නැහැ. දැන් ඔබතුමා තව එතුමාගේ නම කියලා ආයිමත් මේ නම උස්සගත්තා.
Ara notis seka kalopunisa mama prale maru kara kela garu katana ketumani api tehe ma prale lame ude hawa sa maru kara napi kauta garu katana ketumani api tehe ma me agamet tua tekel agamet tua mage prale heta maru kara nge hema kara na bulan garu katana ketumani merate niti atina merate vidia atina ayatana sangraha atina itu kata me maha takari hora weda kara pemanusia ke maru kala tienne raja paripal na lekan tuma itu kata e maru kara peka me hema sudda kara na hatana na garu katana ketumani mokata me ketina hari hari bumi studio betuma ke para pasal pasnya kan garu katanya.